අපිට දැනුවත් කරන අපිම හදමු රට මගින් පටන් ගමු. Queen 14 for unforgettable memories through the power of music. ජනාධිපතිවරණය තියෙනවා ඔක්තෝම්බර් සහ සැප්තැම්බර් අතර. අපි ඉතාම ඉහළ මට්ටමේ සූදානමක ඉන්නවා ජනාධිපතිවරණය දිනන්න. ඒ සඳහා අවශ්‍ය කරන ජනතාව සංවිධානය කිරීමේ වැඩ ඉතාම හොඳින් සාර්ථකව සිදු කරලා තියෙනවා. තව තවත් ශක්තිමත් කරනවා. කිසිම රැල්ලක් නැහැ. රැල්ල තිබ්බ එක පාරක් චන්ද්‍රිකාට 94. ඊට පස්සේ රැල්ලක් තිබ්බ ගෝඨාභයට. අපිට තියෙන්නේ ජනතාව වගකීමෙන් වන සම්බන්ධ වීමක්. රැල්ලක් නෙමෙයි, රැලි කියනවා එනවා යනවා. මේක එන එකක් මිස යන එකක් නෙමෙයි. ඒ නිසා මේක රැල්ලක් නෙමෙයි, ශක්තිමත්ව අවබෝධයකින් ජනතාව 76 වසරක දේශපාලනය වෙනස් කරන්න අදිෂ්ඨානශීලීව වන සම්බන්ධයක්. ඒ නිසා තමයි කාටවත් මේක බිනින්න බැරි.
රැල්ලක් තිබ්බ නෑ වගේ කියලා අහන්නේ මොනාර කිව්ව ගන්නද තියෙන උමනාවට දැන් මේ කියන විපක්ෂයෙන් ඔබතුමාලගේ මැතිවරණයට ඉස්සෙල්ලා ඔබතුමාලා ජයග්‍රහණය කළ ඉවරයි හැමදේ මැතිවරණය තිබුවෙන් පස්සේ ප්‍රතිඵලය 3-3යි කියලා මොකද්ද මේ කවුද විපක්ෂය කියන්නේ විපක්ෂය කියන්නේ අපිනේ වෙන විපක්ෂයක් මොකද්ද තියෙන්නේ ලංකාවේ විපක්ෂය අපි වෙන කවුරු හරි විපක්ෂයක්ද එකක් කියන්නේ එහෙම එකක් ඒ කියන්නේ ඔබතුමාලගේ මේ මැතිවරණේ විතර එනකන් විතරක් ඔබතුමාලගේ රැල්ල තියෙනවා ඒ කියන්නේ ඔබතුමාලා ජයග්‍රහණය කළා තියෙන හැබැයි මැතිවරණෙන් පස්සේ ජයග්‍රහණයක් හොයන්න අපි කියමුද මෙහෙම රනිල් වික්‍රමසිංහටයි ওই කියන කට්ටියටයි පළත් පාලන ඡන්දේ කල්දාපික වහම තියන්න කියලා ඒක එක පළාත් සභා ඡන්දෙත් තියන්න කියමු තිබ්බොත් බලා ගන්න පුළුවන් අතර මොකද තත්ත්වය කියලා ඒ වගේම ඇස් පේනවා නම් කන් ඇහෙනවා නම් සමාජය තේරෙනවා නම් සමාජයේ තියෙන ජන මතය සහ සංවේදී බව පිළිබඳ අදහසක් තියෙනවා නම් චින්තනයකුත් තියෙනවා නම් ඒ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දැන් රටේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අර 2022 වෙනකොට ඊට කලින් පරණ ඊනියා ප්‍රභු වරු එක්ක තිබුණු දේශපාලන සම්බන්ධය සම්මුතිය ජනතාව අවසන් කරා. ඒ සම්මුතිය දැන් ඉවරයි. දැන් ඒගොල්ලෝ උඩින් මොන මොන විදියට සම්බන්ධ වුණත් දැන් එක එක්කෙනා කියනවානේ නම් කියලා මං කියන්නේ නැහැ. එයා සන්ධානයක් හදනවා. මෙයා සන්ධානයක් හදනවා. එයා මේ පැත්තට යනවා. ඒක ඉතිහාසයේදී එහෙම වෙනකොට ජනතාවකුත් හිටියා ඒගොල්ලොත් එක්ක යන්න. දැන් 2022 න් පස්සේ ජනතාවක් නැහැ ඒගොල්ලොත් එක්ක යන්න. ඒගොල්ලන්ට පුළුවන් ඕනනම් එකතු වෙන්න. ඒගොල්ලෝ කොහමද එකතු වෙනා? වෙනම හිටියත් එකතු වෙලා තමයි හිටියේ කවදත් වෙන වෙනම හිටියට නමුත් ඒගොල්ලොත් එක ජනතාවගේ තිබ්බ සම්මුතිය දැන් බිඳ වැටලා ඉවරයි අපි මුළු රට වෙනස් කරන සම්මුතියක් රට ගොඩනගන සම්මුතියක් තමයි ජනතාවත් එක ගොඩනගන්නේ සහතිකවම බලය ගන්නවා ඒ බලය පාවිච්චි කරලා ජනතාවත් සම්බන්ධ කරගෙන රට ගොඩනගනවා 76 අවුරුදු දේශපාලනය තවත් අවුරුදු 5කට 81ක් දක්වා වර්ධනය වෙන්න ඉඩ තියන්නේම නැහැ. ඒක ජනතාව අධිෂ්ඨානයෙන් ඉන්නවා. ඉතින් ඡන්ද ප්‍රතිඵලය බලන්න ඕන නම් හොඳම දේ තමයි වහම ඡන්දේ. තියෙන එක ඡන්දේ කල් දාන්නේ මොකටද? විධායක ජනාධිපති ක්‍රමය අවසි කිරීම සහ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම කියන සාකච්ඡාවක් මතු කරමින් තියෙනවා. ඒ සාකච්ඡාව තුළ අර්ථ දෙකක් තියෙන්න පුළුවන්. ඇත්තටම අපිට වගේම ඒ උමනාව තියෙන කට්ටියකුත් ඇති. ඊට අමතරව රනිල් වික්‍රමසිංහටයි ප්‍රතිගාමි බලවේගයට ඡන්ද කල් දබා ගැනීම සඳහා එය උපයෝගී කර ගැනීමේ අරමුණෙන් ගේන ජනතාවට එරෙහි ප්‍රතිගාමීත්වයක් වෙන්නත් පුළුවන්. ওই දෙකම තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සාකච්ඡාව ගන්න එපා කියලා අපි කියන්නේ ගන්න ඕන. අනිත් එක ඔය කියන ඔක්කොම ඕක වෙනස් කරනවා කියලා කලින් පොරොන්දු දීලා බලයට ආපු අය. නමුත් කරේ නැහනේ. අපි සහතිකව මේක කරනවා. අපි ජනාධිපතිවරණය දිනලා මේ පාර්ලිමේන්තුව විසුරුවලා මේ පාර්ලිමේන්තුව දවසක්වත් තියාගන්නේ මේක විසුරුවනවා. විසුරුවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා අදාළ දින වලට අනුව. ඒ පාර්ලිමේන්තු ඡන්දෙදී අපි ජනතාවට ඉතා පැහැදිලිවම කියනවා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරලා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයකට පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට යෑම සඳහා අවශ්‍ය කරන ජනවරම දෙන්න. ඒ ජනවරමෙන් පස්සේ අපි ජනමත විචාරණයක් තියලා ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් නිශ්චිතවම ස්ථාපිත කරනවා. ජනතාවට සහ ඔය කාට කාටත් මේ අවස්ථාවේ තමයි බලාගන්න වෙන්නේ. සැබෑ ලෙසම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට ගිහිල්ලා ජනතාවාදී පාලනයක් ඉදිකරපු අවස්ථාව විදියට තියන්න ඕන ජනතාව පෙළ ගහලා ඉන්නවා. තිබ්බ නැත්තම් මැතිවරණ ගන්න පාලකයන්ට උවමනාවක් තියෙනවා ඡන්ද කල් දාලා යන්න. මේක කාටත් පැහැදිලි. නමුත් ජනතාවට උවමනාවක් තියෙනවා ඡන්ද ගන්න. ඉතින් ජාතික ජන බලවේගයේ සූදානමින් ඉන්නවා ඡන්ද දිනන්න. ජනතාවත් දිනන්න සූදානමින් ඉන්නවා. මේ එකතුව ශක්තිමත්ව ඒ බලය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඡන්ද ගන්නවා. ඡන්ද ගන්න පුළුවන් ගන්න ඕන. කවුරු සැකයක් තියාගන්න ඕනේ නැහැ ඡන්ද ගැන. අනිවාර්යයෙන්ම ඡන්ද ගන්නවා. ඡන්ද තියන්න ඕන. ජන බලයට වඩා බලයක් නැහනේ. දැන් ජන බලය ගොඩනැගිලා තියෙන්නේ. නිසි වේලාවට ව්‍යවස්ථාව කුලව ඡන්ද තියන්න වෙනවා. ඡන්ද තියන්නේ රනිල් වික්‍රමසිංහ නෙමෙයිනේ. ඡන්ද තියන්නේ ව්‍යවස්ථාව. ඉතා පැහැදිලිව ව්‍යවස්ථාව තුල ජනාධිපතිවරණය තියන්න දිනවකවානු නියම කරලා තියෙනවා. හරි පැහැදිලි. නිශ්චිතවම තියෙනවා. ඒක උල්ලංඝනය කරලා කාටවත් මගහැරලා යන්න බෑ. උල්ලංඝනය කරන්න හදනවා නම් ඒක මේ රටේ ජනතාවට එරෙහිව කරන දැවැන්තම
කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණය පරද්දන්න ශක්තිමත් ජන බලයක් මේ වෙනකොට ගොඩනැගිලා තිබෙනවා. දැන් නම් පේන්න අපේක්ෂකයෝ කවුරුත් නැහැ. පහුගිය දිනවල නම් අර මාධ්‍ය ආයතනයක එක්කෙනෙකුත් හිටියා. ඊළඟට කෝටිපතිය කියලා එක්කෙනෙක් හිටියා. බොහොම එක එක්කෙනාගේ නම් ගොඩක් ආවා. හැබැයි මේ වෙනකොට ඒ නම් ටිකක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් සන්දාන කතා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේකයි. ඉතින් ඔයගොල්ලෝ කොහොමද සන්දානික තමයි හිටියේ තවත් සන්දාන අටව ගන්න. ඔයගොල්ලොත් එක දැන් ජනතාව නැහැ. ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගෙත් එක්ක. ඒගොල්ලන්ගේ දේශපාලනය අපේ දේශපාලනය වෙනස්නේ. ඒගොල්ලෝ අපි එකයි නම් අපි එකට ඉන්න එපයි. ගැළවිලා වෙන් වෙන්නෙම ඒගොල්ලන්ගේ දේශපාලනය අපේ දේශපාලනය වෙනස්. අපේ දේශපාලනය තියෙන්නේ ව්‍යවස්ථාව ඇතුලේ. ඒ හරහා යන ගමන. ඒ ගමනේ අපි යනවා. පාලකයෝ කියලා නැහැ ඡන්දේ තියන්නේ නැහැ කියලා. නම් සැකයක් නෙදින්. අපි බලමු. දැන් ජනතාවට තියෙන ඔබතුමාලා ගැන පැහැදීමක් තියෙනවා. ඒ ඔක්කොම හරි කියන ජනතාව ප්‍රශ්න කරනවා. ඔබතුමාලා ආණ්ඩුවක් ගත්තොත් කොහොමද මේ ආණ්ඩුව ගෙනියන්නේ? ඒක ජනතාවට තාම පැහැදිලි වෙලා නැහැ. ඔබතුමාලා ඒක පැහැදිලි කරන්නේ නැත්නම් අපි දිගටම පැහැදිලි කරගෙන යනවා. ජනතාවට පැහැදිලි. ඔය පැහැදිලි නැති අය තමයි අහන්නේ. ඒගොල්ලන්ට ඉතින් වෙනම පන්තියක් තියන්න වෙනවා. වෙනම සම්මන්ත්‍රණ කරි මොකක් හරි තියන්න වෙනවා අවශ්‍ය නම් අපි ඒකත් සැලසුම් කරලා තාම මේ අපේ කතාව තේරෙන්නේ නැති අය ඔක්කොම එදාට එන්න කියලා අපිට පුළුවන් ඒ මහතුරුන්ට නෝනලාට ඒක පැහැදිලි කරලා දෙන්න.